සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ඔයගොල්ලෝ හැම දිනාටම දායකලා තියෙනවා තවත් mental health round table YouTube video එකක් එක්ක. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ bipolar affective disorder එහෙම නැත්නම් ද්විද්‍රව රෝගය සම්බන්ධයෙන්. ඔව් මං ගිය සතියේ අලුතෙන් hair cut එකක් කැපුවා. අද අපි ද්විද්‍රව රෝගය සම්බන්ධයෙන් කතා කරන්නේ එහෙම නැත්නම් bipolar affective disorder ගැන කතා කරන්න ප්‍රධාන හේතු කීපයක් තියෙනවා. එකක් සාමාන්‍යයෙන් කරනවා වගේ මේ YouTube channel එකෙන් අපි කරන්නේ මානසික රෝග සම්බන්ධයෙන් හොඳ මානසික සෞඛ්‍යයෙන් ඉන්නේ කොහොමද කියලා දැනුවත් කරන එක. ඊට අමතරව පහුගිය ටිකේදී අපි දැකපු දේවල් කීපයක් තියෙනවා. ඒ තමයි සමාජ මාධ්‍ය ඔස්සේ bipolar affective disorder තියෙන කට්ටිය මානසික රෝග වලින් පෙළෙන කට්ටිය නිරූපණය වෙන ආකාර. 2020 ඇමරිකානු ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා කියලා කිව්වා Kanye West කියන ඇමරිකානු රැප් ගායකයා එයාගේ හිස්ටරි එකක් තියෙනවා රෝග ඉතිහාසයක් තියෙනවා ද්‍රීදර් රෝගය තියෙනවා කියලා ඒත් එක්කම එයා කරපු අර රැලියකදී කතා කරපු ස්වභාවය සම්බන්ධයෙන් මිනිස්සුන්ට ගොඩක් ප්‍රශ්න ඇති වෙලා තිබ්බ ඇයි මෙයා මේ විදිහට කතා කරන්නේ ඒකත් එක්කම අපි ලංකාවේ සමහර වෙලාවට දකිනවා සමාජ මාධ්‍ය ඔස්සේ එහෙම නැත්නම් YouTube channel හරහා ප්‍රධාන මාධ්‍ය හරහා වුණත් කට්ටිය ගෙනල්ලා ඉන්ටර්විව් කරනවා සමහර පුද්ගලයෝ කියනවා නම් ඒගොල්ලෝ මේ රජතුමාගේ අලුත් ආත්මය එහෙම නැත්නම් මෙයාට මේ වගේ බලයන් තියෙනවා විශේෂ හැකියාවන් තියෙනවා කියලා සෝෂල් මීඩියා හරහා දා දෙන කමෙන්ට් බැලුවාම ඒගොල්ලන්ව උසුළු විසුළු වලට ලක් වෙන ස්වභාවයක් දකින්නවා. ඒක සම්බන්ධයෙන් අද කරුණු කීපයක් කතා කරනවා. එකක් තමයි මේ bipolar affective disorder කියන්නේ මොකද්ද? රෝග ලක්ෂණ මොනවද? statistics මොනවද තියෙන මිනිස්සුන්ගේ කොයි විදිහකටද බෙදලා තියෙන්නේ? ප්‍රධාන හේතු මොනවද? ඒකට කරන්න තිය පුළුවන් ප්‍රතිකාර මොනවද? ඊට අමතරව අන්තිමටම අපි කතා කරනවා මේකෙන් අන්තිමටම ගෙනියන්න ඕන පණිවිඩය මොකද්ද කියලා. දැන් bipolar කිව්වහම වචනයේ පරිසමාප්තයෙන්ම පෝල්ස් දෙකක් තියෙනවා. ඒ කියන්නේ ද්‍රව දෙකක් තියෙනවා. කෙලවරවල් දෙකක් තියෙනවා. එතකොට එක කෙලවරක තියෙනවා ડિප්‍රෙෂන්. විෂාදය ගැන දැනගන්න ඕන නම් මෙතන හරි මම අයි කාඩ් එකක් දාන්නම්. එතකොට ඒක ක්ලික් කරලා විෂාදය ගැන ඔයගොල්ලන්ට දැනගන්න පුළුවන්. අනිත් කෙලවරේ තියෙනවා මේනියා. මේනියා රෝග තත්ත්වය. බයිපෝලර් කිව්වහම අපිට ඒක සාමාන්‍යයෙන් ඇති වෙන්නේ කාලෙන් කාලට ડિප්‍රෙෂන් ඇති වෙන්න පුළුවන් කාලකට මේනියා ඇති වෙන්න පුළුවන්. සමහර කට්ටියගේ ඒ දෙක එක හා සමානව එකතු වෙලා අපි කියනවා මික්ස්ඩ් එපිසෝඩ් විදියට එන්න පුළුවන්. සමහර කට්ටියගේ මේනියා එනකොට කෙලවරටම යන්නේ නැතුව අතරමැද අවස්ථාවක තියෙන්නත් පුළුවන්. දැන් අපි බලමු මේනියාවල රෝග ලක්ෂණ මොනවද තියෙන්නේ කියලා. ડિප්‍රෙෂන් වලදී තියෙන අධික දුක ස්වභාවයක් නම් මේනියාවල තියෙන්නේ අධික සතුට ස්වභාවයක්. හැබැයි අපිට ડિප්‍රෙෂන් වලදී කතා කරා වගේ මේනියාවලදී තියෙන්නේ මේ අධික සතුට විතරක්ම නෙමෙයි. ડિප්‍රෙෂන් වල අධික දුක විතරක්මම නෙමෙයි වගේ ඒ අවස්ථාවේ ඉන්න ඕන සතුට ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් හරි කිසිම හේතුවක් නැතුව සතුටක් එනවා නම් හරි සතුටත් එක්ක එයාට අපි කියනවා එනර්ජි ලෙවල් එක වැඩි. ඒ කියන්නේ ඇඟේ ශක්ති ප්‍රමාණය වැඩි. එක තැනක ඉන්න අමාරුයි. හැමතැනම නිකන් හැම දෙයක්ම හැම වෙලාවෙම කරන්න ඕන වගේ ස්වභාවයක් තියෙනවා. ඒ ශක්ති ප්‍රමාණය වැඩි එකත් එක්කම එයාගේ ක්‍රියාශීලීත්වයත් වැඩි. අපි කියනවා ඕවර් ඇක්ටිවිටි කියලා. ඒ කියන්නේ එක තැනක ඉන්නේ නැහැ. හැම වෙලාවෙම වැඩ කරනවා. නිදා ගන්න ඕනේ නැහැ කියලා හිතෙන්නේ. පාන්දර දෙකට තුනට ඇහැරලා මිදුලත ගානවා, ගේයස් කරනවා, උයනවා, පිහනවා, තේ හදනවා, තේ බොනවා පොත් 10ක් විතර ලියන්න පටන් ගන්නවා, ගොඩක් ප්ලෑන් ගහනවා, ඒ වගේ නිකන් අධික්‍රියාශීලීත්වයක් තියෙනවා. ඒ අධික්‍රියාශීලීත්වයත් එක්ක අපි දකිනවා ඒගොල්ලන්ට ඒගොල්ලෝ ගැන තියෙන ආත්ම විශ්වාසය කොන්ෆිඩන්ස් ප්‍රමාණය වැඩි. එතකොට අපි අර සෙල්ෆ් කොන්ෆිඩන්ස් තියෙන ඕන ප්‍රමාණයට නෙමෙයි තියෙන ඕන ප්‍රමාණයට වඩා වැඩිපුර තමයි අපි දකින්නේ. එතකොට ඒ ඕවර් කොන්ෆිඩන්ස් එකත් එක්ක ඒගොල්ලෝ අනවශ්‍ය රිස්ක් ගන්නවා. ඒගොල්ලෝ ඉන්වෙස්ට් කරන්න ගන්නවා අනවශ්‍ය දේවල් වල. ඒ ඉන්වෙස්ට් කරනවට අමතරව ඒගොල්ලෝ සූදුවට යොමු වෙන්න බලනවා. මොකෝ ඒගොල්ලෝ හිතනවා ඒගොල්ලන්ට කොයිම වෙලාවකවත් පරදින්න බෑ, අනිවාර්යයෙන්ම දිනනවාමයි. ඒක හන්දම මට සූදු ගැහුවත් දිනන්න පුළුවන් කියලා. අක්තිය ප්‍රමාණය ආත්ම විශ්වාසය වැඩි වෙනකොට ඒගොල්ලන්ට අර තීරණ ගැනීමේ හැකියාව දුර්වල වෙනවා. එතකොට අනවශ්‍ය සම්බන්ධතා, ලිංගික සම්බන්ධතා වලට යොමු වෙන්න බලනවා. ඒගොල්ලෝ අර ලිමිට් තියාගන්න දන්නේ නැහැ. ලිමිට් වලින් එහාට ගිහිල්ලා කතා කරන්න බලනවා. ඒ වගේම අර මම කලින් කිව්වාගේ නිින්ද යන ස්වභාවය අඩුයි. ඒ වගේම කන්න බොන්න ඕනේ නැහැ කියලා හිතෙන. ඒගොල්ලන්ට ඒක හන්දම රිස්ක් එකක් තියෙනවා. කන්නේ බොන්නේ නැහැ, නිදාගන්නේ නැහැ, අධික වැඩවල නිරත වෙන හන්ද ඒගොල්ලෝ එක්සෝස්ට් වෙන. ගොඩක් මහන්සියට ලක් වෙන්න රිස්ක් එකක් තියෙනවා. මත්පැන් මත්ද්‍රව්‍ය වලට යොමු වෙන්නත් chance එකක් තියෙනවා. මේනියා වල ඉහළම තත්වයට ගියාට පස්සේ අපි කියනවා සයිකෝසිස් තත්වයකට එන්න පුළුවන්. ඒගොල්ලන්ට හිතනවා ඒගොල්ලන්ට විශේෂ හැකියාවක් තියෙනවා, විශේෂ බලයක් තියෙනවා. සුව කිරීමේ හැකියාව කට්ටියට කියන්න පුළුවන් ඒගොල්ලෝ කාගේ හරි ආත්මයක්, කාගේ හරි පුනරුත්පත්තියක්. ඊට අමතරව ඒකත් එක්ක සමහරු නිකන් සැක හිතෙන්නත් පටන් ගන්නවා. ඒ කියන්නේ තමුන්ට කවුරු හරි මේ විශේෂ හැකියාව නිසා, තමුන් විශේෂ පුද්ගලයෙක් හන්ද කට්ටිය තමුන්ව මරන්න ඉන්නවා, තමුන්ව උස්සන් යන්න බලන් ඉන්නවා CIA
එකෙන් FBI එකෙන් Mossad එකෙන් දැන් මම අර mania කියලා ගත්තේ mania හෝ mania with psychotic symptoms කියලා ගත්තේ මේ ඔක්කොම ලක්ෂණ මේ අර අධික සතුට කියන එක විතරක්ම නෙමේ මේ ලක්ෂණවල එක්කාසු වෙච්ච මුසු වෙච්ච දෙයක් තමයි තියෙන. දැන් හරියට මේකට ප්‍රතිකාර කරේ නැත්තම් මේ රෝග ලක්ෂණේ සමහර වෙලාවට මාස 3ක් වගේ එක දිගට ඇදිලා තියෙන්න පුළුවන්. එතකොට ඒ කාලය ඇතුළත මේගොල්ලන්ට ගොඩක් ප්‍රශ්න එන්න පුළුවන්. ප්‍රධානම හේතුව තමයි මම කිව්ව වගේ ලිමිට්ස් තියාගෙන කතා කරන්න දන්නේ නැහැ. මුදල් වියදම් කරනවා, එක එක බඩු ගන්නවා. ඒක හින්දා ආර්ථික වශයෙන් අහේනියටපත් වෙන්නත් පුළුවන්. ඒ වගේම සමාජීය වශයෙන් ගැටළු වලටත් මුණ පාන්න පුළුවන්. බයිපෝලර් ඇෆෙක්ටිව් ඩිසෝඩර් එක ගෑනුන්ගේ පිරිමින්ගේ කොච්චරක් තියෙනවද ගත්තොත් බොහෝ දුරට සමාන ප්‍රතිශතයකින් තමයි තියෙන්නේ. හැබැයි කාන්තාවන්ගේ පොඩි ප්‍රවණතාවයක් තියෙනවා කියලා හොයාගෙන තියෙනවා. ඒ වගේම සාමාන්‍යයෙන් මිනිස්සුන්ගේ මිනිස් ජීවිතයේ ඇතුළත 100ට 1කට එහෙම නැත්නම් අලුත්ම සමීක්ෂණ වාර්තා අනුව මේනියා තත්ත්වය 100ට 0.6කටත් හයිපොමේනියා තත්ත්වය 100ට 0.4කටත් එන්න පුළුවන් කියලා හිතනවා. මේක ඇති වෙන ජානමය හේතු සාධක තියෙනවා, පාරිසරිකමය හේතු සාධක තියෙනවා. බයිපෝලර් ඇෆෙක්ටිව් ඩිසෝඩර් එක ආරට යන ස්වභාවය 85%කට වගේ තියෙනවා කියලා. 140 ඉඳන් 70%කට ප්‍රමාණයකට එක සමනියුන් පුද්ගලයෙක්ට බයිපෝලර් තියෙනවා නම් අනිත් සමනියුන් පුද්ගලයාටත් බයිපෝලර් තියෙන chance එකක් තියෙනවා කියලා හොයාගෙන තියෙනවා. ඒ අතින් ගත්තොත් මේක අර ආරට යන ස්වභාවය පොඩ්ඩක් වැඩි. ඒ කියන්නේ ජානමය විදිහට යන දෙයක්. දැන් ගොඩක් වෙලාවට පාරිසරිකමය සාධක ගත්තොත් ටොක්සොප්ලාස්මා කියන පැරසයිට් එක පරපෝෂිතයගේ ඉන්ෆෙක්ෂන් එකක් තිබ්බොත් විශේෂම අම්මලා හරහා අම්මලගේ ලේ හරහා ඒ පරපෝෂිතය ගමන් කරොත් ඒගොල්ලන්ට අනිත් අයට වඩා මේ බයිපෝලර් ඇෆෙක්ටිව් ඩිසෝඩර් හැදෙන chance එක වැඩි. ටොක්සොප්ලාස්මා පරපෝෂිත ගොඩක්ම ඉන්නේ cat feces වල. දැන් ඩිප්‍රෙෂන් වලදී අපිට සාමාන්‍යයෙන් අපි රියැක්ටිව් ඩිප්‍රෙෂන් කියලා අර මම කලින් කිව්ව කතා කරනවා. රියැක්ටිව් ඩිප්‍රෙෂන් කියලා කියන්නේ අපි එළියේ තියෙන සමාජීය සාධකත් එක ඒක හන්ද තමුන්ට ඩිප්‍රෙෂන් ඇති වෙන එක. හැබැයි දැන් බයිපෝලර් ඇෆෙක්ටිව් ඩිසෝඩර් එකේදී සයිකලොජිකල් ස්ට්‍රෙසර්ස් වලින් රෝගය හටගන්න හේතුවක් නොවුනට ජීවිත කාලය පුරාවට මේ බයිපෝලර් ඇෆෙක්ටිව් ඩිසෝඩර් එක තියෙනකොට සැරින් සැරේට බයිපෝලර් ඇෆෙක්ටිව් ඩිසෝඩර් රෝග තත්ත්වයේ රිලැප්ස් එකක් ආපහු වැඩි වෙන්න හේතුකාරක වෙන්න පුළුවන්. ඊට අමතරව මත්පැන් මත්ද්‍රව්‍ය වල කොමෝබිඩ් ඩිසෝඩර් එකක් විදියට තියෙන්න පුළුවන්. ඒක හින්දා මත්පැන් මත්ද්‍රව්‍ය ගන්න කෙනෙක්ට අර බයිපෝලර් තත්ත්වේ හටගන්නවට වඩා බයිපෝලර් තියෙන එක්කෙනෙක් මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරොත් ඩිප්‍රෙසිව් හරි මැනික් හරි එපිසෝඩ්ස් වලට යන්න තියෙන chance එක වැඩි. දැන් බයිපෝලර් ඇෆෙක්ටිව් ඩිසෝඩර් සම්බන්ධයෙන් ප්‍රතිකාර මොනවද තියෙන්නේ? දැන් බයිපෝලර් ඇෆෙක්ටිව් ඩිසෝඩර් වලට ප්‍රතිකාර ගත්තොත් අපි අර කලින් ડિප්‍රෙෂන් ගැන කතා කරනකොට අපි කිව්වා ගොඩක් වෙලාවට මෙඩිකේෂන් බෙහෙත් ඖෂධ ගන්නත් පුළුවන්. ඒ වගේම සයිකෝതെරපි ගන්නත් පුළුවන්. සයිකෝതെරපි දෙන්නත් පුළුවන්. හැබැයි බයිපෝලර් වලදී විශේෂයෙන් මැනික් එපිසෝඩ්ස් වලදී අනිවාර්යෙන් ඖෂධ ගැනීම වැදගත්. සයිකෝതെරපි එක අවස්ථාවකට පස්සේ අපිට උපකාර කරගන්න පුළුවන් ආධාරකයක් විදිහට හැබැයි ඖෂධ බෙහෙත් ඉතාමත්ම වැදගත්. එතකොට ඖෂධ විදිහට අපි පාවිච්චි කරන දේවල් තමයි ඇන්ටිසයිකොටික්. හිත පොඩ්ඩක් එහාට මෙහාට දුවන ගතිය, කලබල ස්වභාවය, ඒ වගේම අර තමුන්ට එක එක දේවල් කරන්න පුළුවන් තියෙන ස්වභාවය, අර සයිකෝසිස් කියන තත්ත්වය පාලනය කරන්න අපි ඇන්ටිසයිකොටික්ස් පාවිච්චි කරනවා. ඒ වගේම හිතේ තියෙන ආවේගයන් එහාට මෙහාට වීම, විශේෂයෙන්ම භාවයන්ගේ ඉමෝෂන්ස් වල එහා මෙහා වීම රෙගියුලේට් කරන්න අපි මූඩ් ස්ටැබිලයිසර්ස් පාවිච්චි කරනවා. දැන් මේකෙදි අපිට පාවිච්චි කරන්න පුළුවන් සයිකෝതെරපි ටෙක්නික්ස් මොනවද? සයිකෝതെරපි ටෙක්නික්ස් ගත්තොත් අපිට කීපයක් කතා කරන්න පුළුවන්. ප්‍රධානතම දේ තමයි සයිකෝ එඩියුකේෂන් හරහා. ඒ කියන්නේ කට්ටියව දැනුවත් කරන එක වැදගත්. පුද්ගලයව සහ පුද්ගලයාගේ වටේ ඉන්න ආදරය කරන කට්ටිය, එයත් එක්ක කිට්ටුවෙන් ඉන්න කට්ටිය දැනුවත් කරනක වැදගත්. මේ අසනීපේ මොකද්ද, මොනවද තියෙන ලක්ෂණ, අසනීපේ ට්‍රිගර් වෙන්න පුළුවන් කොහොමද, ඒ වගේම අසනීපේට කරන්න ඕන ප්‍රතිකාර මොනවද, මොන වගේ දේවල් අසනීපේ උත්සන්න වුණොත් මොන වගේ දේවල් වලින්ද පුද්ගලයව ඈත් කරලා තියාගන්න ඕන කියන. ඊට අමතරව අපි පාවිච්චි කරන තව ක්‍රමයක් තමයි මේ ඉන්ටර්පර්සනල් ඇන්ඩ් සෝෂල් රිදම් තෙරපි. සාමාන්‍ය ජීවිතය අපි සාමාන්‍ය ක්‍රමවත් කරන බයිපෝලර් ඇෆෙක්ටිව් ඩිසෝඩර් තියෙන කෙනෙක්, එයාගේ ගොඩක් වෙලාවට ජීවිතය අක්‍රමවත් වෙනවා. එළියෙන් අපි ස්ට්‍රක්චර් එකක් හදනවා පුද්ගලයාට ඒ ස්ට්‍රක්චර් එක ඇතුලේ වැඩ කරන්න කියලා. මැනික් එපිසෝඩ් එකක්, ඩිප්‍රෙසිව් එපිසෝඩ් එකක් ආවත් ඒ ස්ට්‍රක්චර් එක ඇතුලේ වැඩ කරන හන්දා එන්න පුළුවන් රිස්ක්, රෝගයේ උත්සන්න වීම, රෝගය හන්දා පොඩ්ඩක් අවුට් ඔෆ් කන්ට්‍රෝල් යන ස්වභාවය පොඩ්ඩක් අඩු කරන්න පුළුවන්. දැන් මේ සම්බන්ධයෙන් විශේෂයෙන්ම කතා කරන්න ඕන දේ තමයි බයිපෝලර් ඇෆෙක්ටිව් ඩිසෝඩර් තියෙන පුද්ගලයා මම අර පටන් ගන්නකොටම කතා කරා වගේ අර ඒගොල්ලන්ට රිස්ක් එකක් තියෙන සෝෂල් මීඩියා භාවිතා කරනකොට, සෝෂල් මීඩියා වලට ඇක්සස් ගොඩක් තියෙනකොට ඒගොල්ලෝ අනවශ්‍ය විදිහට රිස්ක් ගන්න පුළුවන්. ඒ වගේම අනවශ්‍ය විදිහට ඒගොල්ලන්ගේ සාමාන්‍ය ජීවිතේ එක්ස්පෝස් වෙන්න පුළුවන් අනිත් අයගෙන් අපහරණයට ලක්වීමට රිස්ක් එක වැඩි වෙන්න පුළුවන්. එතකොට ඒක හන්ද තමයි වටේ ඉන්න කට්ටිය, වටේ ආදරය කරන කට්ටිය
කට්ටිය රෝගය සම්බන්ධයෙන් රෝගාබාධය සම්බන්ධයෙන් උත්සන්න වෙන්න පුළුවන් ලක්ෂණ මොනවද උත්සන්න වුණාම වෙන්න පුළුවන් රිස්ක් මොනවද කියලා අවධානයකින් ඉන්න ඕන. දැන් ඔයගොල්ලෝ මේ බයිපෝලර් ඇෆෙක්ටිව් ඩිසෝඩර් ගැන මොනවද හිතන්නේ? ඔයගොල්ලන්ගේ අත්දැකීම් සහ ඔයගොල්ලන්ගේ අදහස් අපිට කියන්න පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න පුළුවන්. අපේ YouTube channel එක subscribe කරන්න, අපේ Facebook page එක like කරන්න. ඉදිරියෙත් අපි මේ වගේම mental health round table YouTube video එකක ඔයගොල්ලොත් එක්ක එකතු වෙන්න බලාපොරොත්තු වෙනවා.